ආයුබෝවන් ඔබට සමකසන්නව ඉරමුදුන්වීමත් එක්ක මේ කාලේ ශ්‍රී ලාංකික අපි ගෙවන්නේ ඉතාම උණුසුම් කාල සීමාවක් පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තොත් මේ වසරේ මේ කාලේ පවතින උණුසුම් තත්ත්වය තරමක් ඉහළ අගයක් ගන්නවා නමුත් මේ අපහසු කාල සීමාව තුළ වුණත් එදිනදා ජීවිතේ වැඩ කටයුතු සියල්ලම අපි කළ යුතු වෙනවා නමුත් ඔබ දන්නවද මෙවැනි උෂ්ණාධික කාල ගුණයක් තුළදී ඔබට උණුසුම හේතුවෙන් ඇතිවෙන හීට් ස්ට්‍රොක් තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතින බව ඉතින් මෙන්න මේ හේතුත් එක්ක සමහර කෙනෙක් වැඩිපුර ගණන් නොගෙන ඉන්න උණුසුම් කාලවකවානුවේ ඔබ ප්‍රවේශම් වෙමින් වැඩ කටයුතු කළ යුතු ආකාරය සහ ඔබට මේ වෙනුවෙන් ලබාගත හැකි ආහාර පාන වර්ග පිළිබඳව සුවිශේෂී වීඩියෝවක් අරගෙන ඉන්න අරුණෝදය අපි තීරණය කළා ඉතින් ආරාධනා කරනවා ඔබට රැඳෙන්න කියලා මේ වීඩියෝවේ අවසන් විනාඩි කිහිපයකම අංකයක හැකි සෑම විටම ජලය පානය කරන්න සූර්ය රශ්මිය ඉහළ යාමත් එක්ක දහදිය දැවීම වැඩි වෙනවා සහ ශාරීරික වියලීමට ලක් වෙන්න පටන් ගන්නවා නමුත් මේ සඳහා විසඳුම වායු සමීකරණ යන්ත්‍ර හෝ විදුලි පංකාව නෙවෙයි ඔබ දහදිය කෙසේ හෝ නිවා ගත්තා වුණත් ශරීරයට දැනෙන පිපාස ස්වභාවයේ ඉවත් වෙන්න නම් ඔබට ජලය පානය කරන්න වෙනවා මේ නිසා සෑම පැය භාගයකට වරක්ම ජලයේ වීදුරු දෙකක්වත් පානය කරන්න අමතක කරන්න එපා එවගේම ශීතකරණයේ තබාගෙන අධිකව සිසිල් කළ ජලය බීමට ගන්න එපා මේ අධික සිසිල් ජලය ඔබේ ආහාර දිරවීම මන්දගාමී කරමින් වෙනත් ලෙඩ රෝග රැසකට මාර්ගය විවර කරනවා මේ නිසා ඔබට සිසිල් ජලය අවශ්‍යයි නම් මැටි බඳුනක ගබඩා කරගත් ජලය පානය කිරීමට හුරු වෙන්න කියලා මතක් කරනවා ඔබට අධිකව ක්ලාන්ත ස්වභාවයක් හදවත ගැස්මේ වැඩිවීමක් හෝ අඩුවීමක් දැනීමක් ශරීරයේ අසාමාන්‍ය අධික උණුසුම් බවක් දැනෙනවා නම් දෙවරක් නොසිතා රෝහලක් වෙත යොමු වෙන්න අමතක කරන්න එපා. ඔබේ අතපසු වීම ඔබේ ජීවිතයට පවා හානිදායක විය හැකි බව මතක තබා ගන්න. අංක 2 ශරීරයේ තෙත්ව තබා ගන්න. ශරීරය අධිකව උණුසුමට ලක්වීම කියලා කියන්නේ යහපත් දෙයක් නෙවෙයි. දිගින් දිගට මේ විදිහට උණුසුම් වීම එක්ක අපි මේ වීඩියෝවේ මුලින් සඳහන් කළා වගේ හීට් ස්ට්‍රොක් වැනි තත්ත්ව හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. මේ නිසා තදින් උණුසුම දැන්න විටදී තෙත් කරගත් රෙදි කැබැල්ලක් ළඟ තබාගෙන ශරීරය පිසදමා ගන්න. ඔබ යම් කාර්යයක යෙදෙන අයෙක් නම් ඔබට මේ ක්‍රියාව මගින් ශරීරය සිසිල්ව පවත්වා ගන්න හැකියාව ලැබේවි. අංක 3 ශරීරය සිසිල් කරන පාන වර්ග භාවිත කරන්න. මේ දිනවල පවතින උණුසුම එක්ක කිසි විටකත් කෘත්‍රිම පාන වර්ග පානය කරන්න එපා. හැම විටම ස්වභාවික පාන වර්ග පමණක් භාවිත කරන්න. ඔබට සිතේවි මේ පාන වර්ග වලටත් අමතර වියදමක් දරන්න සිදු වෙනවා නේද කියලා. කොහෙත්ම නැහැ. ඔබට පහසුවෙන් සොයා ගන්න පුළුවන් දේවල් තමයි බෙලිකොළ, ඉරමුසු, සමන් පිච්චමල් කියලා කියන්නේ. මේ කිව්ව වර්ග හැම එකක්ම පවනේ වියලලා හෝ අමුයෙන් තඹලා තේ වගේ පානය කරන්න පුළුවන්. විශේෂයෙන්ම බෙලිකොළ පවනේ වියලලා කුඩු කරලා තබාගෙන තේ වේලක් වෙනුවට කාර්යාලයේදී පවා භාවිතයට ගන්න ඔබට පුළුවන්. මේට අමතරව කැකිරි, සව්, බාලී වගේ සෙම් රෝග ඇති නොකරන පාන වර්ග භාවිත කරන්න. ඔබට අධිකව පිපාසය දැනෙනවා නම් පිපාසයෙන් නොසන්සිඳෙන සුළු බවක් තියෙනවා නම් ඒ සඳහා සුදුසුම දේ තමයි කොත්තමල්ලි කියලා කියන්නේ. කොත්තමල්ලි කබලේ බෙදලා අරගෙන තේ වගේ වත් කරලා දිනේ පුරා බීමට ගන්න ඔබට පුළුවන්. ඔබ රැකියාවට යන අයෙක් වුණත් මේ විදිහට බෝතලයක අසුරාගෙන රැගෙන යා හැකි ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරන පානයක් තමයි මේ. අංක 4 දහවල් 11 3 අතර කාලේ එලිමහනේ සිටීම සීමා කරන්න. එලිමහනේ රැකියාවක නිරත වෙන කෙනෙක්ට තරමක් අපහසු දෙයක් වුණත් මේ දහවල් කාල සීමාව තුළ උෂ්ණත්වයේ ඉතාම ඉහළ අගයක් ගන්න නිසා මේ ක්‍රියාව සිදු කළ යුතු වෙනවා. එසේ නොවෙතිනම් විවේක කාලය ගන්න අතරතුර ඔබේ කාර්යයේ යෙදීම සිදු කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම එලිමහනේ ගමනේ යෙදෙන ඔබ අනිවාර්යයෙන්ම කුඩයක් වැනි ශාරීරිය තද අවුෙන් ආරක්ෂා වෙන යමක් රැගෙන යන්න අමතක කරන්න එපා. හැකිතරම් සුදු පැහැති හෝ ලා පැහැති වර්ණවලින් රෙදි පිළිතෝර ගන්න. තද වර්ණ මගින් හිරු එළිය අවශෝෂණය කිරීම වැඩි නිසා දහදිය දමන ප්‍රමාණයත් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම දහදිය අවශෝෂණය කර නොගන්නා ඇඳුම් භාවිත කරන්නත් එපා. ශරීරයට පහසු කපු හෝ කපු මිශ්‍රිත සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න කියලාත් අනිවාර්යයෙන්ම මතක් කරනවා. අංක 5 ශරීරයට අවශ්‍ය ලවණ වර්ග ලබා ගන්න. ඔබ දන්නවාද දහදිය දැමීමත් එක්ක අපේ ශරීරයෙන් පිටවන ලවණ ප්‍රමාණය ඉතා අධිකයි මේ බව අපිට පෙන්눔 කරන අවස්ථාවක් තමයි මාංශ පේශිවල ඇතිවන අහේතුක රිදීම් තත්වය සමහර අවස්ථාවලදී රාත්‍රී පුරාවටම මාංශ පේශි රිදීම් සහ කෙන්ඩා පෙරලීම සිදු වෙනවා මේ තත්වයට තවත් හේතුවක් තමයි ජලය පානය කිරීමේ අඩු බව විශේෂයෙන් රාත්‍රී නිින්දට යද්දී නැවත අවදි වීමට සිදු වෙයි කියන බිය නිසා ඔබ ඊට පැය කිහිපයකට සිටම ජලය පානය සීමා කරනවා
විශේෂයෙන් මේ කාල සීමාවේදී එය සිදු කරන්න එපා. රාත්‍රී කාලයේදී පවා අධික උණුසුමක් සහ දහදිය පිටවීමක් සිදුවන නිසා ජල වීදුරුවක් අනිවාර්යයෙන්ම ළඟ තබා ගන්න. ඔබ සිරුරේ ජල ප්‍රමාණය අඩු වීම එක්ක රුධිරයේ ඝනත්වය ඉහළ යමින් රුධිර කැටි ඇතිවීමේ ප්‍රවණතාවයකුත් පවතින බව මතක තබා ගන්න. ලවණ වර්ග ලබා ගැනීමට ලුණු වලට අමතරව තැඹිලි වතුර, පොල් වතුර අනිවාර්යයෙන්ම බීමට ගන්න. විශේෂයෙන් කුඩා දරුවන්ගේ විචලන තත්ත්වයට පොල් වතුර කියන්නේ වටිනා ඖෂධීය පානයක්. ඒ වගේම මේ කාල සීමාව ඇතුළත නොකළ යුතු දේවල් කීපයක්ත් තිබෙනවා. අංක 1 උෂ්ණාධික ආහාර වර්ග භාවිත කිරීමෙන් වළකින්න. උෂ්ණත කාල සීමාවත් සමග උෂ්ණාධික ආහාර වර්ගවලට තිබෙන ඉල්ලුමත් වැඩි වෙලා තිබෙනවා. නමුත් මේ කාල සීමාවේදී ඉස්සන්, දැල්ලන්, සැමන් මාළු වර්ග, තක්කාලි, අච්චාරු, අඹ, අන්නාසි වගේ ආහාර වර්ග අධිකව පරිභෝජනය කිරීමෙන් වළකින්න කියලා ඔබට මතක් කරනවා. අංක 2 උණුසුම් පරිසරයක සිට පැමිණ එකවර ස්නානය කරන්නත් එපා. අධික උණුසුම් පරිසරයක සිට පැමිණ ඒ උණුසුම නිවා ගන්න කියලා ස්නානය කරන එක බොහෝ දිනක් පුරුද්දක් වශයෙන් සිදු කරන දෙයක්. නමුත් ඔබ දන්නවද මේ හේතුවෙන් ඔබේ රුධිර නාලිකාවක් පිපිරී යාමේ හැකියාවක් ඇති බව. ඒ වගේම රුධිර කැටි නිර්මාණය වීමේ හැකියාවකුත් මේ ක්‍රියාව නිසා සිදු වෙන්න පුළුවන්. මේ නිසා උණුසුම් පරිසරයක සිට පැමිණ ශරීරයේ උණුසුම සාමාන්‍ය මට්ටමට පැමිණෙන තුරු නොසිට කිසිසේත් ස්නානය කරන්න එපා. ඒ වගේම උෂ්ණත්වය වැඩි බාහිර පරිසරයක සිට වායු සමීකරණය කළ ස්ථානයකට ඇතුළු වීමට පෙරත් ශරීරය සාමාන්‍ය උෂ්ණත්වයට පත්වන තුරු සිටීම සිදු කරන්න. ඒ වගේම ඉදිරි අවුරුදු තුලදී මේ උෂ්ණාධික බව තව තවත් වැඩි වීමට නියමිත බව ලෝක කාලගුණික දත්ත පරීක්ෂා කළොත් ඔබට තේරුම් යාවි. මේ නිසා ඔබ සිටින නිවස හැකිතාක් ශාක ගහනයක් සහිතව සකස් කරගන්න අමතක කරන්න එපා. සෙවන සහිත ශාක වගේම තාප්ප ආදී ආවරණ වලටත් නවීන ආකාරයේ හරිත තාප්ප සැලසුම් කරන්න. සෙවන සහිත ස්ථානයක වටිනාකම වැඩිපුරම දැනෙන කාලයක් විදිහට මේ කාල සීමාව දක්වන්න පුළුවන්. මේ නිසා හැකිතාක් ශාක ගහණයට මුල් තැන දෙමින් කටයුතු කරන්න කියලාත් අරමුණදී අපි මේ වීඩියෝව අවසානයේදී ඔබට මතක් කරනවා. ආයමත් දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.